අපි සූදානම් ඔබේ ජීවිතයට රූපවාහිනිය හරි වැදගත් නේද? බොහෝ දේවල් ඔබ ජීවිතේ යහපත් කාරණා, රසවින්දනය, මේ සියලු දේවල් පුංචි තිරය හරහා ලබා ගන්නවා. පුංචි තිරෙන් ඔබේ ආලින්දියට එන, ඔබත් එක්ක හිතවත්කම් ඇති කරගෙන ඔබ ආදරය කරන බොහෝ දෙනා අපේ රටේ ඉන්නවා. මේ හැම කෙනෙකුටම ඇගීමක් හැම වතාවකම ලැබෙනවා නම්, හැම වසරකම ලැබෙනවා නම් කොයිතරම් හොඳද. හැබැයි ඉතින් ශ්‍රේෂ්ඨයක් ගත්තොත් ඒ ශ්‍රේෂ්ඨයට එන පරම්පරාව කාලෙන් කාලයට වෙනස් වෙනවා. මේ පරම්පරාව නියෝජනය කරමින් දක්ෂයන් තෝරා ගන්න, ජනප්‍රිය අය තෝරා ගන්න තමයි ඒ ශ්‍රේෂ්ඨවලට අදාළව සම්මාන උළෙලක් පවත්වන්නේ. අපේ රටේ පවත්වන තවත් සුවිශේෂී වූ වටිනාකමින් ඉහළ සම්මාන උළෙලක් සම්බන්ධයෙන් කතා බහ කරනවා කියලා අද වැඩසටහන ආරම්භයේදීම මම ඔබට සඳහන් කළා. අපි දැන් සූදානම් වෙන්නේ අවස්ථාව ඔබට තිළින කරන්න. රයිගම් සම්මාන උළෙල සම්බන්ධයෙන් කතා බහ කරන අතීතය ඔබට මතක ඇති බොහෝ කාරණා සහ ඉතාම හොඳ සම්මාන උළෙලක ප්‍රමිතිය පවත්වාගෙන යමින් මෙවරත් රයිගම් ටෙලිස් සම්මාන උළෙල අති උත්කර්ෂවත් ලෙස පවත්වන සියලු කටයුතු සූදානම් කොට තිබෙනවා. ඒ පිළිබඳව ඉතාම ගෞරවයෙන් අපි ආරාධනා කරා කතා බහ කරන්න එන්න කියලා. අපිත් එක්ක සිත පියුම් විලේදී ද කිංඩම් ඔෆ් රයිගම් සමාගමේ ගරු සභාපති ආචාර්ය රවි ලියනගේ මැතිතුමා, නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී අයෝධ්‍යායිත වෙල මැතිනියටත් ඉතාම ගෞරවයෙන් ඔබ වෙනුවෙන් මේ දෙපළ අපි පිළිගන්නවා. අයිබෝවන් සුබදෑසනක්. අයිබෝවන් හොඳයි. මම කැමති ආචාර්ය රවි ලියනගේ මැතිතුමා විමසන්න. ඔබතුමා ඉතාම සතුටෙන් ඉන්නේ, මොකද ලාංකීය පුංචි තිරයේ ආදරණීය කලාකරුවන්, කලා ශිල්පීන්, ශිල්පිනියන් ඇගැයීමට ලක්වීම වෙනුවෙන් ඉතාම හොඳ ආදරණීය ගෞරවනීය බලාපොරොත්තුවකින් තමයි ඔබතුමා එදා මේ ආරම්භ කරේ. අද වෙන විට බොහෝ අපේ වටිනාකම් සහ සංස්කෘතික ලක්ෂණ නොමැකෙන්නට ඉඩ නොදී මේ වටිනාකම් තව තවත් වැඩි කරමින් කලාකරුවන්ටත් ඉතාම ඉහළ වටිනාකමක් ලබා දෙමින් මෙවර සිදු කරන සම්මාන උළෙල සම්බන්ධයෙන් කතා බහ කරන්න. ඔව් සිතාර, අපිට මෙවර සම්මාන උළෙල විශේෂිත එකක් වෙනවා. අපිින් අවුරුදු දැන් පටන් අරගෙන මේ 14 වෙනි සම්මාන උළෙල තමයි පවත්වන්නේ. මේ අවුරුදු 14 ඇතුළත අපි එක එක වසරට හැම අවුරුද්දෙම නැත්නම් අවුරුදු දෙකකට විතර වරක් අලුත් දෙයක් හැමදාම එකතු කළා. මට මතකයි මගේ අතීතයේදී වෙනවා 2005 වසරේදී, ඇතරම ඔක්තෝබර් මාසේදී 2004 වසරේදී විකාශය වෙච්ච ටෙලි නාට්‍ය උදෙසා අපි ටෙලි නාට්‍යකරුවන්ගේ මංගල්‍යය කියලා පටන් ගත්තා. ටෙලි නාට්‍යවලට විතරක් සීමා කරමින්. එතකොට ඒ කාලෙදී තවත් සඳහන් කරන්න ඕනේ ලංකාවේ ක්‍රියාත්මක වූ සම්මාන උළෙල කීපයක්ම ක්‍රියාත්මක වෙලා තිබුණේ නැහැ. මොකද හේතුව ඒ කාලේ අපි කවුරුත් දන්න පරිදි මේ ත්‍රස්වාදී යුද්ධයේ උච්චතම අවස්ථාවට පැමිණලා තිබුණා. ඉතින් ඒ වෙලාවේදී ඒ සම්මාන උළෙල ක්‍රියාත්මක මොකද රටේ තිබිච්ච වාතාවරණයත් එක්ක. ඉතින් හැම කලාකරුවෙකුටම ලොකු ප්‍රශ්නයක් වුණා මේ ඒගොල්ලන්ගේ හොඳ නිර්මාණ වලට ඇගයීම් කරන්න තියෙන රජයේ හෝ පෞද්ගලිකංශයෙන් හෝ ආයතන වලින් හෝ ගන්න සම්මානයක් නැතිවීම ගැන. ඉතින් අපි ඒක බලාගෙන තමයි මේක පටන් ගත්තේ. මොකද අපි හිතුවා අපිට යුද්ධයට යන්න පුළුවන්කමක් තිබුණෙත් නැහැ. අපිට වෙන ජාතික, ඒ කියන්නේ වගකීමක් හැටියට අපිට කරන්න පුළුවන්, ඒ කියන්නේ අපි කියනවා ඒක සමාජීය වගකීමක් ආයතනයකට හැම ආයතනයකටම තියෙනවා. ඉතින් අපි හිතුවා මේකට සම්මාන දීලා ඉවරලා ටෙලිවිෂනයට හොඳ නිර්මාණ, ඒ කියන්නේ සමහර කාලයකදී කවුරුත් පිළිගන්න කාරණාවක් තමයි මේ පුංචි තිරය මහා තිරය, කියන්නේ රිදී තිරය අභිභවා ආවා. කලින්දේ සමහර ලාට 140ක් එක ටෙලිවිෂන් එකේ නාට්‍යයක්, ඒ කියන්නේ රූපවාහිනී නාට්‍යයක් ඉස්සරහා වාඩි වුණා. ඉතින් දැනටත් එහෙම ඊට වඩා වැඩි. ඉතින් අපි හිතුවා මේවෙන් කොච්චර මිනිසුන්ගේ මේ ජාතික සංහිඳියාව, ඒ කියන්නේ මේ යුද්ධමය මානසිකත්වය වෙනස් කරන්න පුළුවන්ද? ඒ කියන්නේ ජාතියින් අතර එකිනෙකාගේ අරගලය, රෝමයෝ තියෙන එක අපිට වෙනස් කරන්න පුළුවන්ද? ඒකට හොඳ නිර්මාණ කරන්න දායක වෙන ඇයින්ට තව දිරිමත් කරන්න සම්මාන දීලා, ඒකෙන් ඒගොල්ලන් විතරක් නෙමෙයි මේක බලාගෙන ඉන්න අයින්වත් අයවලුන් කලාකරුවන්, ශිල්පීන්, ශිල්පිනියන් මේ 14,000ක් විතර රැඳිලා ඉන්නවා මේ ක්ෂේත්‍රය ඇතුළත. මේගොල්ලන් උනන්දු කළා, හොඳ නිර්මාණ කළා. ඒකෙන් ජාතික සංහිඳියාව, මිනිස්සු අතර තියෙන මේ එකිනෙකා අතර තියෙන පරයන මේ වෙනස්කම් ටික නැති කරන්න පුළුවන් නම් හොඳයි කියලා. ඉතින් අපිට සම්මාන උළෙල පැවැත්වුවේ පළමු අරමුණ ඒකයි. ඉතින් 2004 නැත්නම් 2005-2004 වර්ෂයේ නිර්මාණ අභිභව ආරභය අපි අවුරුදු 3ක්
පමණ මේ සමන්ුල පැවැත්තුවා ටෙලි විෂණයට පමණක් සීමා. ඉතින් ඊට පස්සේ ඒක විකාශය වුණා ටික ටික ටිකටික මේ අවුරුදු 14 වෙනකොට අපි ජාත්‍යන්තර තලයේ සමන්ුලක් දක්වා එක එක ශිෂ්‍යවලින් මේක වැඩි දියුණු කළා. හැම වසරකදීම අලුත් දෙයක් එකතු කළා. මම හිතන්නේ ඉතින් කවුරුත් පිළිගන්නවා එක පැත්තකින් විනිශ්චය පැත්තෙන් අනිත් පැත්තෙන් සංවිධානයේ පැත්තෙන් අනිත් පැත්තෙන් මේ තියෙන අරමුණු සම්බන්ධයෙන් හැම කලාකරුවාම එකඟ වෙනවා. ලංකාවේ මම එහෙම කියන එකත් හොඳ නෑ, නමුත් ලංකාවේ තියෙන හොඳම සිනමා හෝ ටෙලි සම්මන්ත්‍රණවල එක දිගට පවත්වාගෙන යන සම්මන්ත්‍රණවල කියන. දැන් ඔබතුමා ඒ ගැන ඒතරම් කියන්න කැමති නෑ. මොකද අපි දන්නම හොඳම කාරණේ තමයි ඕනම වාණිජ ආයතනයකට වෙළඳ පරමාර්ථ තියෙන්න පුළුවන්. හැබැයි සැබවින් අපි දන්න කාරණේ ඔබතුමාගේ මේ අරමුණ මූලාරම්භයේ සිටම තිබුණේ කලාවට යම්කිසි අගයක් සහ වටිනාකමක් යුතුකමක් ඉටු කරන්න. අර ඔබතුමා කිව්වා වගේ අපි හැමෝටම සමාජයේ ජීවත් වෙන පුද්ගලයන් විදිහට එක් එක් කාර්යයන් කරන්න පුළුවන්. ඒ හඳුනා නොගන්න ඒක තමයි අපේ රට තුළ ලෝකය තුළ තියෙන ප්‍රශ්නේ. හැබැයි කලාව සම්බන්ධයෙන් ඔබතුමාගේ නියෝජනය අපි මේ මොහොතේදී සමස්ත කලාව වෙනුවෙන්ම ගෞරව කරනවා. දශකයකුත් පහු කරලා තව දුරටත් මේ දශකයත් අභිබවාගෙන ගිහිල්ලා තව තවත් ඉදිරියට ගිහිල්ලා අනාගත පරම්පරාවටත් මේ අවස්ථාව ලබා දෙන්න කියලා. සම්පත් බැංකුවත් මෙවරත් මේ අභියෝගය ඉතාම ආදරණීය ලෙස ලාංකීය කලාකරුවන් වෙනුවෙන් ඉටු කරන්න සූදානම් ඉන්නවා. මම කැමති ඔබතුමියගෙන් දැනගන්න නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීතුමිය විදියට අයෝධ්‍යා මැතිණියගෙන් මෙවර කොහොමද දැන් මේ මෙතුමා ආචාර්ය රවිලියනගේ මෙතුමා සඳහන් කරා වගේම දිගින් දිගටම පැවැත්වීම අභියෝගයක් වගේම මේකේ තියෙන වටිනාකම අඩුවෙන් නැතුව පවත්වාගෙන යන්න ඕනේ මේ සම්මාන උරල. ඒ වෙනුවෙන් මෙවර සම්පත් බැංකුවේ දායකත්වය කොහොමද? ඇත්තටම රවි ලියනගේ මහත්මය කිව්වා වගේම සම්පත් බැංකුවත් රටට ජාතියට සිදුවෙන්න ඕනි සමාජයට සිදුවෙන්න ඕනි යුතුකම් වගකීම් නොපිරෙහෙලා ඉටු කරනවා. අපේ මේ මූල්‍යමය අරමුණු වලට අමතරව ඒ දේවල් නොපිරෙහෙලා ඉටු කරනවා. ඇත්තටම ගත්තොත් රයිගම් සමාගම වගේම අපි අලුත් අලුත් දේවල් සමාජයට හැම අවුරුද්දෙම අලුත් දෙයක් ලංකාවේ ප්‍රථම වතාවට දකුණු ආසියාවේ ප්‍රථම වතාවට අපි ඉදිරිපත් කරනවා. ඒ වගේ මේ අපි හැම අවුරුද්දකම කරනවා. දැන් සිතාරට මතකද දැන මේ සම්පත් බැංකුව පරිසරය පිළිබඳ විශාල සැලකීමකින් සම්පත් බැංකුව 80 දශකයේ අන්තිමේ තමයි මේ ආවේ අර මේ ආරම්භ කෙරුණේ. ඊට පස්සේ සම්පත් බැංකුව පරිසරයට විනාඩියක් කියලා වැඩසටහනක් ඉදිරිපත් කරලා මේ පරිසරය සුරැකීමට අපිට පුළුවන් තරමින් දායකයෙක් දැක්වුවා. ඒ ලබාගත් අරමුණ දිගටම ගෙනියලා මේක සමාජයට ලොකු සේවයක්, අපේ මිහිකතට ලොකු සේවයක්. අපි ඒක දිගටම කරගෙන ඇවිල්ලා අපි අද මේ අවුරුද්දේ මුලදී අපි විශාල පෙරලියක් කරලා මේ පරිසරයේ තියෙන වැදගත්කම සහ ඩිජිටල් තාක්ෂණයේ පරිගණක තාක්ෂණයේ තියෙන සූක්ෂමභාවය මේ දෙකම එකතු කරලා ස්ලිප්ලස් බැංකින් කියලා, ඒ කියන්නේ මේ පත්‍රිකා නොමැතිව ගනුදෙනු කිරීමට හැකියාව තියෙන සේවාවක් ඉදිරිපත් කරා මේ අවුරුද්දේ මුල ඉඳලා. එතකොට අපි ගනුදෙනුකරුවන්ට මේ කොළ පුරවන්න ඕනේ නැහැ, බැංකුවට ඇවිල්ලා සල්ලි දාන්නවත් ගන්නවත් මේ මොබයිල් ඇප් හැමෝටම ජංගම දුරකථනයක් තියෙනවා. මොබයිල් ඇප් එකක් ඩවුන්ලෝඩ් කරගෙන ගෙදරදීම අදාහන්න ඕනේ ප්‍රමාණය, හරි ගන්න ඕනේ ප්‍රමාණය සඳහන් කරලා ඇවිල්ලා බැංකුවට බාර දෙන එක විතරයි තියෙන්නේ. මුදල් අරගෙන යන්න තියෙන කාලය ඉතුරු වෙනවා. මේ වගේ අපි එයින් අපි බලාපොරොත්තු වෙන්නේ කඩදාසි භාවිතය අඩු කරන්න. ඒ වගේ මං හිතන්නේ මේක බැංකුවකට විතරක් නෙමෙයි ඕනෑම ආයතනයකට මේ වගේ කඩදාසි භාවිතය අඩු කරලා අපි ගස් කපන එක අඩු කරලා පරිසරයට සේවයක් කරන්න පුළුවන්. මේ වගේ අපි අලුත් අලුත් දේවල් කරනවා. රයිගම් ආයතනයත් ඒ වගේම දේශීයත්වයට කලාවට හුඟක් උපකාරී වෙන ආයතනයක්. අපි දෙගොල්ලෝ ඒ හින්දා හුඟක් එක විදිහෙන් බැඳිලා යනවා. ඒ නිසා අපි මේ 8 වෙනි වතාවටත් ඉතාමත් කැමැත්තෙන් රයිගම් ආයතනයත් එක්ක මේ ගමන ඉදිරියට යන්න තීරණය කරලා තියෙනවා. හොඳයි. ආචාර්ය රවිලියන් කැමැත්තෙන් දැන් ඔබතුමාගේ දැක්ම හැමතෑම අලුත් වෙනවා. අපිට මේක දැනෙනවා සම්මානුල්ල සංවිධානයේදී තේමාව නිර්මාණය කර ගැනීමේදී. සාමාන්‍යයෙන් අපිට විශ්වාස කරන විදියට ලෝකයේ බොහෝ ආසියාව ගත්තොත්, දකුණු ආසියාව ගත්තොත් බොහෝ සම්මානුල්ලවල් පැවැත්වෙන්නේ යම් යම් ශ්‍රේෂ්ඨ සම්බන්ධයෙන් ජූනි මාසයේ අග වෙනකොට, වසරේ පළවෙනි මාස 6 විතර අවසන් වෙනකොට. හැබැයි මෙවර ජාත්‍යන්තර ප්‍රමිතිය එකතු කරගැනීමෙන් විශේෂ වෙනසක්, විශේෂ තේමාවක් සංස්කෘතිකත්වය ඉදිරියට යොදා ගනිමින් ඒටත් වටිනාකමක් දෙමින් මෙවර සංවිධානය කරන්න ඔබතුමාගේ අදහස යොමු වෙලා තියෙනවා. අපි ඒ ගැනත් කතා කරමු.
ඇතවසම සිතාර අපිට මේ සම්මන්වල්ල පවත්වන්න සම්මානුල්ලක් සංවිධානය කරනවා කියන්නේ ඇත්තටම ඉතාම අසීරු බාරදුර කටයුත්තක්. ඒමකද මේකට මමරේ ඉසල්ල කිව්වාගේ 14,000 15,000 පිරිසක් මේ රූපවාහිනී ශේෂ්‍රය තුළ රැඳිලා ඉන්නවා. වෘත්තීය මට්ටමෙන් කලාකරුවන් අලු නිලියන් තාක්ෂණික ශිල්පීන්. ඉතින් ඇත්තටම මේගොල්ලෝ මේ කලාකරුවෝ කියන වචනයත් එක්ක අපිට සංවේදීභාවය කියන එක තියෙනවා. ඒක සංවේදී කලාකරුවෙක් වෙන්න බෑ සංවේදී පුද්ගලයෙකුට නොව. ඉතින් ඇත්ත වශයෙන්ම අපිට ප්‍රධාන අභියෝගය තමයි මේ සංවේදී පුද්ගලයන් 14,000 15,000 එක අපිට හැම වෙලේම ගණදෙනු කරන්න වෙනවා. දැන් මේ අවුරුදු 14ක් තුළ මේ ගණදෙනු අපි කළා. ඉතින් ඒක තමයි මං හිතන්නේ අපිට මේ මුහුණ දෙන්න තියෙන ප්‍රධානම අභියෝගය. හේතුව තමයි ඇත්තටම මේකේ අයදුම් පත්‍ර යවන තැන ඉඳලා. මොකද උදාහරණයකට 14,000 ඉන්නකොට නෙළුම් පොකුණේ 1500 දාන්න පුළුවන් පල්ලෙහා හෝල් එකේ VIP ඉඩකඩ සීමා. එතකොට ඒක ඇතුළෙත් කලාකරුවන්ට පරිබ්‍රාහිරවත් යම් යම් අමුත්තන් ආදි වශයෙන් ඉන්න ඉත රාජ නියෝජනේ ඔක්කොම තියෙනවා. ඉතින් එහෙම කළත් කොහොමද අපි දැන් එතන දැන් අපිට අපිට ඒගොල්ලන්ට ඉන්විටේෂන් ඒ කියන්නේ ආරාධනා පත්‍ර දෙන්න ගියාම එතන ඉඳලම මේක චැලෙන්ජ් එකක්. ඒ කියන්නේ අභියෝගයක්. ඉතින් අපි යෝග මං හිතන්නේ සාර්ථකව මොන දුන්නා කියලා. ඉතින් මෙවරත් අපි මේ මැදින් කියන වචනය මුල් කරගෙන, මොකද මැදින් කියලා කියන්නේ මාර්තු මාසය. ඒ මාර්තු මාසය කියන එක සංකේතවත් කරන්න මැදින් කියලා අපි මැදින් තමයි අපේ සංකේතය මේ සැරේ. අපි ඒකට කියන සිම්බල් එක කියලා. අපි මේ ගමන හැම උළෙලකටම අපි යෝග කොලෝසියම නෙළුම් සීගිරිය වගේ දේවල් ගත්තා. මේ වසරේ අපි තේමාවක් ගත්තා. හේතුව තමයි ඒ අභියෝගය අපි ජයගන්නවා සහ ජයගන්න පුළුවන් කියන හැඟීම මත. මොකද මාස 3ක් ඇතුළත, ඒ කියන්නේ මාර්තු 24 වෙනිදා මාස 3 ඉවර වෙනත් ඉස්සෙල්ලා ඇතරම නාම යෝජනා සන්ධ්‍යාව මේ පහුගිය 9 වෙනිදා තිබුණා. එතකොට නාම යෝජනා වෙනකොට නාම යෝජනා දෙන වෙලාවට වෙනකොට මේ ඔක්කොම අපේ තියෙන මේ නිර්දේශ නාමලාභින් ප්‍රකාශයට පත් කරන්න ඕනේ. ඊගාවට ඒකට විතරක් නෙමෙයි මේ ඔක්කොම වීඩියෝ ක්ලිප්ස් අරව මේ ඔක්කොම හදලා තියෙන්න ඕනේ. ඉතින් දෙසැම්බර් මාසේ 31 වෙනිදා ඉවර වෙන අවසාන වෙන එකත් අපි මේක අධ්‍යයනයට ලක් කරන්න ඕනේ. එහෙම නැතිනම් අපි කොහොමද මේ සම්මන්ත්‍රණ පවත්වන්නේ? ඉතින් මේක බාර දුරු වගකීමක් වගේ ලොකු අභියෝගයක්. ඉතින් මම හිතනවා රයිගම් මේ හැමදාමත් අභියෝග බාරගත්තා. ඒ සම්පත් බැංකුවත් අභියෝග බාරගත්තා. ඒ අභියෝග බාරගත්තා වගේ මේවර මැදින් මාසේ මේ කරන උළෙල අපිට මං හිතනවා මේ කලා ලෝකයට අලුත්ම අත්දැකීමක්. මොකද දකුණු දිග ආසියාවේ කිසිම සම්මන්ත්‍රණයක් පළවෙනි කාර්තුව ඇතුළත පවත්වලා නැහැ. අපි දන්න පරිදි අපි ලබාගත් තොරතුරු පරිදි. ඉතින් මම හිතනවා ඒ අභියෝගය අපිට ජය ගන්න පුළුවන් වුණා. මං සම්පත් බැංකුව සඳහන් කරන්න ඕනේ. මොකද මේ මූල්‍යමය ශක්තිය නැතුව මේ වගේ වැඩක් කරන්න බෑ. මගේ දැන් පෞගේ දවසල නිර්දේශිත නාම සන්ධ්‍යාවේදී කතාවේදීත් මගේ පිළිගැනීමේ කතාවේදීත් මම කිව්වේ මේ සම්පත් බැංකුව නැතුව, එහෙම නැත්නම් ජනශක්ති ඉන්ෂුරන්ස් ආයතනය නැතුව, ඩයලොග් නැතුව, මේ විශේෂයෙන්ම සම්පත් බැංකුවේ සහයෝගය නැතුව මේ මිලියන ගාණක් වෙන මේ වැඩේ කරන්න බෑ. ඒ කියන්නේ ඒ මුල්ම ශක්තිය අපිට සම්පත් බැංකුව දුන්නා. මම ඒකත් මේ වෙලාවේ සඳහන් කරන්න ඕනේ. ඔව්. දැන් අපි ලෝකයේ කලාව සම්බන්ධයෙන් සම්මානුල්ලක් අපිට වසර ආරම්භයේ මුණ ගැහෙන්නේ ඔස්කා සම්මානවල. පහුගිය පෙබරවාරි අන්තිම වෙනකොට අපිට එහි සම්මානලාභීන් පිළිබඳව සහ ඒ නිර්මාණයන් සුවිශේෂී වූ විශිෂ්ට නිර්මාණ පිළිබඳව අහන්න දකින්න ලැබුණ. එතනින් එහාට ඔබතුමා කියපු කාරණේ හරියටම සක්සුදත්සේ පැහැදිලි. දකුණු ආසියාවේ, ආසියාවේ සුවිශේෂී ලෙස ලංකාවෙත් මේ වසරේ ප්‍රථම කාර්තුව තුළ පවත්වන සම්මානවල ලෙස මෙතෙක් කල් පවත්වාගෙන ආපු වටිනාකම් වලට එහා ගිහලා මේ වටිනාකමත් එකතු වෙනවා. මම මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්නේ ගෞරවනීය ඔබ දෙපළ හැමදාම සම්මානුල්ලක් අවසානයේදී විනිශ්චය මණ්ඩලය පිළිබඳව බොහෝ දෙනා කතා බහ කරනවා. හැබැයි රයිගම් ටෙලිස් වෙනුවෙන් ඉතාම හොඳ විද්වත් අත්දැකීම් බහුල සංවේදී ගෞරවනීය විනිශ්චය මණ්ඩලයක් යොදා ගැනීම වෙනුවෙන් ප්‍රධාන අනුග්‍රහකත්වයත් එක්කම අපි කතා කරොත් සම්පත් බැංකුවත් ආචාර්ය රවි ලියනගේ මැතිතුමාගේ අදහස මෙවර කොහොමද සිද්ධ වෙන්නේ? ඇත්තසෙම මෙහෙමයි, අපි සම්පත් බැංකුවට ලොකු ප්‍රශ්නයක් තිබුණා. මේ මොකද සම්පත් බැංකුව අපිට අනුග්‍රහය දෙනකොටම සම්පත් බැංකුවට මේ මට හිතෙන්නේ එවකට හිටපු කළමනාකර අධ්‍යක්ෂකවරයා අරවින්ද පෙරේරා මහත්මයා මේ එතකොට ප්‍රශ්නයක් වුණා. අපි පළවෙනි දිවිජ මීටින් එක අවුරුදු 8කට ඉස්සෙල්ලා මීටින් එකේදී දැන් අපි සම්පත් බැංකුව තමයි
තමයි අපේ ආයතනයේ අපේ ජාලයේ බැංකුකරුවා. ඉතින් අපිත් එක්ක තියෙන සම්පත් බැංකුවේ සම්බන්ධය අවුරුදු 20කටත් වඩා ඉහළට යනවා. ඉතින් මේ සම්බන්ධය ඇත්තටම අර තාත්තයි පුතයි වගේ මොකද බැංකුවක් නැතුව ආයතනයක් දුවන්න බෑ. ඉතින් හැබැයි සම්පත් බැංකුවට තිබිච්ච ලොකුම ප්‍රශ්නේ තමයි හරි අපිට මේකට අනුග්‍රහය දක්වන්නත් පුළුවන්. මේ ඔක්කොම කරන්න පුළුවන්. මොකද්ද දෙන මේකට දෙන සහතිකය? මේකට බැරිලොත් මිනිස්සු බනින්න ගත්තොත්. ඔව්. විශේෂයෙන්ම කලාකරුවෝ. ඉතින් අපි කිව්වා කවදාකවත් මේ දේ සිද්ධ වෙන්නේ නැහැ. මොකද අපි හැමදාම මේකට ස්වාධීන ජූරියකට මේ බලය පවරලා තියෙනවා. ඒ ස්වාධීන ජූරිය මේකමනේ ජූරි දෙකක්. මොකද මේ කෙටි කාලයක් ඇතුළත මාධ්‍ය අංශයේ සම්මාන 18ක්, රූපවාහිනී ටෙලි නාට්‍ය අංශයේ සම්මාන 19ක් මේ දෙක එකතු කරාම අපි ලොකු ගන්න ඕන 37ක්. කාල සීමාව තමයි ලොකුම අදියෝ. කාල සීමාව. ඉතින් ජූරි දෙකක් තමයි. එක ජූරිය හැබැයි දෙක කොටසකට වෙන් කළා. සභාපතිවරු දෙන්නෙක්ගෙන් යුක්තව වැඩ කළා. ඉතින් මම හිතන්නේ ඒ වෙලාවේදී අපිට මේ සම්මාන වලල අර මම හැම වෙලෙම කියන්නේ කේක් එක රහ නැතුව අයිසින් දාලා වැඩන්න ලස්සන සංවිධානය කරන්න. ඒකට පෙන්නුම විතරයි. ඔව් පෙන්නුම. හැබැයි ඇතුළ දැන් කේක් එක හදන්නේ මේ ජූරිය. ඉතින් ඒක නැති වුණා නම් මේ ඔක්කොම ඉවරයි. ඉතින් අපි ජූරියට ඒකට ප්‍රධානම මං හිතන්නේ රහස තමයි සම්පූර්ණ බලය දුන්නා. ඒගොල්ලන්ට ස්වාධීනත්වය දුන්නා. ඒගොල්ලන්ට අවශ්‍ය පරිදි වැඩ කරගෙන යන්න. අපි අදටත් අවුරුදු 14 තුල පුරාම අපි කිසිම දවසක ඒගොල්ලන්ට ඒ තියෙන සුදුසු පහසුකම් සැලසුවා ඇරෙන්න කිසිම තැනකදී අපි ඇඟිලි කැසීම් කරලා නැහැ. ඒක තමයි මං හිතන්නේ රහස. ඉතින් සම්පත් බැංකුවටත් ඒක ලොකු දෙයක්. මොකද ඒගොල්ලෝ අවුරුදු දෙකක් විතර යනකොට දැනගත්ත මේ ප්‍රතිචාර වලින් කවදක්වත් මේකේ තියෙන ප්‍රමිතිය වෙනස් වෙලා නැහැ. අපි දැන් මෙතුමියගෙන් අහලා බලමු. ඒක දැන් වසර 8ක් අත්දැකීම් තියෙනවානේ. එදා පළවෙනි හමුවේදී කරපු ඉල්ලීම ඉටු කරගන්න පුළුවන් වෙලා තියෙන මේ වෙන විට මොකද්ද දැන් සම්පත් බැංකුව පැත්තෙන් දැක්ම? ඇත්තටම අවුරුදු 8ක් තිස්සේම අපි රයිගම් සමූහ ව්‍යාපාරයත් එක්ක මේ රයිගම් ටෙලිස් ප්‍රධාන සහයෝගිතා සහකරු හැටියට කටයුතු කරලා තියෙනවා. එකම අවුරුද්දකවත් අපිට බැංකුවට කිසිම මේ පැමිණිල්ලක් ලැබිලා නැහැ මේ විනිශ්චයේ අසාධාරණයක් සිද්ධ වුණයි කියලා. ඒ වගේමයි අපිත් බලනවා කවුද මේ විනිශ්චය මණ්ඩලයේ ඉන්නේ කියලා අපිට දැනුම් දෙනවා. ඒ ඇත්තටම ඒ ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රධානම උගත්ම සහ පළපුරුදු සහිත කණ්ඩායමක් සමන්විත විනිශ්චය මණ්ඩලයක් ඉන්නවා. ඉතින් ඒ නිසා එහෙම අතපසුවීමක් වෙන්න හැකියාවකුත් නැහැ. ඒ නිසා අපට ඒ පිළිබඳව ඇත්තටම සැකයක් නැහැ. මං හිතන්නේ ඒක ක්‍රියාවෙන්ම ඔප්පු කරලා තියෙනවා. ඒ නිසා අපිට ඒ සම්බන්ධයෙන් දෙවරක් සිතන්න අවශ්‍ය නැහැ. දැන් රයිගම් ස්ටෙලි සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වීමත් හැම කලා ශිල්පියෙක් තුළම ලොකු කැමැත්තක් අභිමානයක් තියෙනවා. මොකද මේ සම්මාන උළෙල ආරම්භයේ සිට මේ දක්වා පවත්වාගෙන යන ප්‍රමිතිය සහ වටිනාකම අර චෝදනා රහිත වීම කියන කමත් මේ වටිනාකමට එක් අවස්ථාවක්. යම් යම් අවස්ථාවලදී අපේ රටේ විතරක් නෙමෙයි ලෝක මට්ටමේ යම් යම් සම්මාන ප්‍රදානයෙන් පසුව මේවා අභියෝගයට ලක් වෙනවා. එහෙම නැත්නම් විවේචනයට ලක් වෙනවා. විවේචනය හරහත් බොහෝ හොඳ නිර්මාණ ලෝකයට සහ සමාජයට සමාජගත වෙනවා. නමුත් සම්මානයක් හිමුණාට පස්සේ මේක සුදුසු නැද්ද? මොකද මීට වඩා හොඳ කෙනෙක් හිටියා කියලා කියවුණොත් ඒක සම්මානීය සංවිධානය කිරුණු සහ සම්මානය ලබා ගත්ත අයටත් යම්කිසි හිතරිදවීමක් වෙනවා. ඔබතුමාට අත්දැකීම ඇති. නිරන්තරයෙන්ම බොහෝ දෙනා තමන්ට ඉහළම සම්මානයක් ලැබුණු වගට රයිගම් ස්ටෙලිස් සම්මාන උළෙලේදී මේ වටිනාකම ලබා ගන්නේ නිරන්තරයෙන් ඔබතුමා අතර ආයතන මට්ටමේදීත් ඔබතුමාගේ පුද්ගලික අත්දැකීම එක්කත් පවත්වාගෙන ආපු නිවරටි දැක්ම මේ සම්මාන තුළදී සාර්ථකත්වයට ඔබතුමාගේ ආයතන සාර්ථකත්වයට ජීවිතයේ සාර්ථකත්වයට වගේම මේ කාරණාව සඳහා යොදා ගැනීම කියලා කලාවේ බොහෝ දෙනා විශ්වාස කරනවා. ඔව් ඇත්ත වශයෙන්ම මේ මෙහෙමයි. දැන් අපි ව්‍යාපාරික තීරණ ගන්නකොට ව්‍යාපාරික තීරණ ගන්න ක්‍රමවේදය වෙනස් විතරයි. විශේෂයෙන්ම අර මම කිව්වා වගේ මේ කලාකරුවන් හරි සංවේදී. ඒ සංවේදීකමටත් වඩා අපිට අපි පෞද්ගලික අංශයේ ආයතනයක්නේ. එතකොට අපිට රජයෙන් අපිට මේකට අනුග්‍රහය නෙමෙයි රජයෙන් අවසර දීලා තියෙනවා. අපි කියන්නේ ඒකට පර්මිෂන් දීලා තියෙනවා අපිට මෙහෙම සම්මාන වල පවත්වන්න. එතකොට ඒ සම්මාන වල පවත්වන්න අවසර දීම තුලින්ම කියවෙනවා ඒ ආයතනයක් එහෙම සම්මාන වල පවත්වන එක ගැන ඒ රජය විශ්වාස කරනවා මේ පුද්ගලයන් මේ සම්මාන වල හරි ක්‍රමවේදයක් ඇතුව පිළිවෙලකට පවත්වයි කියලා. එතකොට අපි යම් කිසි හේකින් අපේ හිතවත්කම් ඇඳුරුම්කම් එහෙම නැත්නම් අපේ පෞද්ගලික මතිමතාන්තර වලට සම්මාන දෙන්න ගිහිල්ලා අපි වැරදි කෙනාට සම්මාන දුන්නොත් ඒකේ වැරදි හුඟක් වෙනවනේ. ඒ වැරදි හුඟක් වෙන එක තමයි සුදුසු සාර නැතුව නුසුදුසු සාර දෙනවා. දැන් මේක
අපේ රට තුළම හැමදාම තියෙනවන්න සුදුස්සාට සුදුසු තැන නැතුව නුසුදුස්සාට නුසුදුසු තැන දෙන එක. ඉතින් අපිට ඒක කරන්න කොහොමත් සාමූහික ජාතික තලයේ ආයතනයක් හැටියට විශේෂයෙන් සම්පත් බැංකුවත් මේකට සම්බන්ධ වෙනවා, ඩයලොග් ආයතන සම්බන්ධ වෙනවා, තවත් ආයතන කීපයක් සම්බන්ධ වෙනවා. මේ හැමෝගෙම අපි ඒගොල්ලන්ගේ තියෙන ඩිග්නිටිය එහෙමත් නැත්නම් ඒගොල්ලන්ගේ තියෙන තත්ත්වය ඒගොල්ලන්ට සමාජයෙන් දීලා තියෙනවනේ යම්කිසි ආරෝපණයක්, ඒක නැති කරන්න අපිට බෑ. ඉතින් ඒකින්ද අපි හැමෝගෙම අපි විතරක් නෙවෙයි අපේ අනුග්‍රාහකයන් හැමෝගෙම ඒ තියෙන ඒ නම සුරකින්නත් අපි බැඳිලා ඉන්නවා. ඉතිගාවට අපි වැරදි කෙනාට සම්මාන දුන්නා කියන්නකෝ, වැරදි කෙනාට සම්මාන දීලා ඊට පස්සේ ඒ වැරදි කෙනා හිතනවා මගේ මං කරපු වැඩේ තමයි හරි කියලා. එයා හිතනවා ඒක එහෙමයි කියලා. එතකොට අපි හිතනවා අපි එක ටෙලි නාට්‍යයක් තියෙන හොඳම ටෙලි නාට්‍යය. ඒකත් නෙමෙයි දෙවෙනි එකත් නෙමෙයි තුන්වෙනි එකට දෙනවා අපි හොඳම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයට හරි ටෙලි නාට්‍යයට හරි. එතකොට පළවෙනි දෙන්නාගේ වෙන ප්‍රශ්නේ වෙන්නේ ඒගොල්ලෝ ඉතාම ඉච්ඡාමංගත්වයට පත් වෙනවා. එතකොට ඒකෙන් ඊට පස්සේ නිර්මාණ කරන්න ගියත් ඒගොල්ලන්ට හිතනවා මේ අපිට සම්මානයක්වත් හම්බෙන්නේ අපි කොච්චර හොඳ නිර්මාණ කළත් අර වගේ නරක නිර්මාණයක් කළොත් තමයි ඒක තමයි හොඳ කියලා. ඒ ඒ ඒ ඒ ආරෝපණය එමත් නැත්නම් ඒ උදාහරණය සමාජයෙන් ඒගොල්ලන්ට ලැබෙනවා. ඉතින් මේ සම්මානවල තුල ඊගාවට අනික තමයි අපි ගැන ආයතනයක් හැටියට අපි ගැන විශ්වාසයෙන් අපි සම්මානවල පවත්වන එකේ තියෙන විශ්වාසය නැති වෙනවා කියන්නේ අපේ ආයතනය කියන්නේ අපි ආහාර නිෂ්පාදන ආයතනයක්, අපේ මේ බ්‍රෑන්ඩ් එක මේ රයිගම් විතරක් නෙමෙයි බ්‍රෑන්ඩ්ස් 200ක් විතර අපේ මේ සම්පූර්ණ ජාලය ඇතුළත මේවා ගැන මිනිස්සු විශ්වාසය දේලා මෙලදී ගන්නවානේ. එතකොට අපිටත් මේකෙන් එනවා එක ඍජු බලපෑමක්. ඒ බලපෑම තමයි මේගොල්ලන්ගේ කෑම ගැන තියෙන ගරන්ටි එකත් මේකයි, මේගොල්ලන්ගේ රූපලාවන්‍ය නිෂ්පාදන ගැන තියෙන ගරන්ටිය, මේගොල්ලන්ගේ ගෘහභාණ්ඩ නිෂ්පාදන ගැන තියෙන ගරන්ටි එකත් මේක තමයි. මේ හරි නියම ප්‍රමිතියක් ගැන මේගොල්ලන් එහෙම ඒ තියෙන ඒ නිවැරදි දැක්මක් නැහැ කියන එක. ඉතින් මම හිතන්නේ ඔය කාරණා හැම එකක්ම සලකලවල්ලා අපි හැම වෙලේම හරිම උත්සුක වෙනවා මේ සම්මානුල්ලේ තියෙන විනිශ්චය මණ්ඩලයේ ප්‍රමිතිය ආරක්ෂා කරන්න. උදාහරණයක් ඇටියට අපි SMS මත විමසුමක් මගින් තමයි මේ අපි සම්මානුල්ලේ පොපියුලර්, ඒ කියන්නේ අපි තමයි පළවෙනි රට ලංකාවට පටන් ගත්තේ අපේ තියෙන ඒ කියන්නේ ජනප්‍රියම නළුවා නිලිය සහ නාට්‍ය තෝරන්න. ඉතින් හැමෝගාම තියෙන SMS ගැන ලොකු ප්‍රශ්නයක්. හරිද? SMS මැෂින් තියෙනවා කියනවා එහෙම දෙන. ඉතින් අපි පුළුවන් තරම් මේ දවසකට 10යි එක ටෙලිෆෝන් එකකින් ගන්න. ඒ වගේ සෑහෙන සීමා නිර්ණායක දාලා තියෙනවා. ඉතින් සමහර වෙලාවට සමහරු තියෙනවා එයා ජනප්‍රිය කෙනා නෙමෙයි. ඒ සම්මාන හම්බුණාට කියලා. ඉතින් අපිට කියන්න තියෙන්නේ ආදරය ගෞරවය ජනප්‍රියතේ සාපේක්ෂයි. ඒ මොකද දැන් SMS එකට නැතුව අපිට ඕන කෙනාට ජනප්‍රිය එක දෙන්න බෑනේ. ඉතින් ඒ වගේ තැන්වල අපි අසරණ වෙන අවස්ථාවක් එහෙම වර්ගීකරණයක් තියෙනවා නම් ඒ වෙලාවේ ලැබෙන නිර්ණායකය තමයි ඒ සම්මාන. ඒ සම්මාන. ඉතින් ඒකට කරන්න දෙයක් නෑ අපිට. ඒ වගේ අපිට තියෙන මේ අභියෝගය අරෙන්න අපි මේ සම්මාන 38ක් වෙන මේ විනිශ්චය මණ්ඩලයේ විසින් තීරණය කරන. ඒ වගේම ජූරියේ සම්මාන තියෙනවා තව. ඊගාවට එමත් එයට අමතරව ප්‍රතිභා ප්‍රණාම සම්මාන. දැන් මේ ගමන මම කියන්න ඕනේ ප්‍රතිභා සම්මාන ලාභීන් වන්නේ ඇත්තටම ප්‍රතිභා ප්‍රණාම සම්මාන ජීවිතේක වරක් පමලක් ලැබෙන සම්මානයේ විජේරත්න වරකාගොඩට ලැබෙනවා. ඒ මහතා අවුරුදු ගණනක් මේ ශ්‍රේෂ්ඨයි මතක ඇති ඕගොල්ලන්ට මතක නැතුව මුවන්පැලැස්සේ ආරච්චිලා. ඊට පස්සේ සුමින්ද සිරිසේන ඉතාම අසරණ වෙලා ඉන්න අපේ හොඳම කලාකරුවෙක් රයිගම් සම්මාන වලේ හොඳම නළුවට සම්මානයක් ලබා ගත්තා. ඊට අමතරව ඕගොල්ලෝ වගේ දෙපළකට දෙනවා එක්කෙනෙක් නොයලින් හොන්ට, අනික එක්කෙනා අපේ ඉන්දුනිල් දිසානායක. මේ දෙන්නට සම සම්මානයක් දෙනවා. හොඳයි. අර ඒ නිසාම තමයි අපි සඳහන් කරේ කලාව ගත්තොත් විශේෂයෙන්ම පුංචි තිරයේ නියෝජනය කරන සියලුම ශ්‍රේෂ්ඨ කාර්මිකංශ වෙනුවෙන් සියලුම ශ්‍රේෂ්ඨ වෙනුවෙන් ඒ වටිනාකම හරීම සංවේදී කියලා අපිට දැනෙනවා. මොකද අපිව ඔබ නරඹනවා, අපි ඔබ දකිනවා මගතටේදී ඔබෙන් ආදරණීය ප්‍රතිචාර ලැබෙනවා. හැබැයි අපිව ඔබ මෙහෙම මුණගස්සන අපිට පෙවුනට ඔබට නොපෙනෙන විශාල පිරිසක් ඉන්නවා. කලාව තුළදී විශේෂයෙන්ම රූපවාහිනී සහ සිනමාව තුළදී අපි ඒක මතක් කරන්න ඕනේ. ඉතින් ඒ සියලු දෙනාගේ වෘත්තියට සහ ඒ සියලු දෙනා සිදු කරන කැපකිරීමට ලැබෙන සම්මානේ හරියට ශ්‍රේෂ්ඨය තුළදී අගය කරනවා. මම කැමතියි දැන් මේ තාක්ෂණයත් එකතු වීම සහ ලෝකයේ බොහෝ කලමනාකරණ අවදිවලදී මේ
ඉමෝෂනල් ටෙක්නොලජි සංවේදී කල්පනා කරණය කියන එක හරි වැදගත්ති ආයතනයක් සම්බන්ධින් ඔබතුමාට ඒ පිළිබඳව ඉතාම හොඳ අත්දැකීම් ඇති. මෙවර සංවිධානයේදී සම්පත් බැංකුවේ අදහස කොහොමද හැමදාම අලුත් තේමාවකට තාක්ෂණයත් එකතු කරගෙන සංවිධානය වීම සම්බන්ධයෙන්? සම්පත් බැංකුව තාක්ෂණය අතින් ගත්තොතින් මං හිතන්නේ ඉදිරියෙන්ම ඉන්න ආයතනයක්. බැංකු ක්ෂේත්‍රයට ගොඩාක් අලුත් දේවල් ඉදිරිපත් කරලා පරිගණක ක්ෂේත්‍රයේ ඩිජිටල් තාක්ෂණයේ නියමුවා හැටියට ඉදිරියට ආපු බැංකුවක්. ගොඩක් මේ අලුත් සේවාවන් ජනතාවට ලබා දුන්න පළවෙනියෙන්ම ලබා දුන්න ආයතනයක් මේ බැංකු ක්ෂේත්‍රයට. දැන් ඉස්සර මතකද දන්නේ නැහැ උගලන් නම් ඉපදෙලත් නැතුව ඇති අම්මලත් එක්ක බැංකුවට ගිහිල්ලා ටෝකන් එකක් අරන් ටවුමේ ගිහිල්ලා වැඩ කරලා වෙලාව එනකොට ආපහු ඇවිල්ලා මුදල් අරගෙන යන කාලයක් තිබ්බේ. අද එහෙම නෙමේ, ගියා මැෂින් එකට කාඩ් එක දැම්මා සල්ලි අරගන්නවා. ඒක මුලින්ම මේ සමාජයට ඉදිරිපත් වුණේ මේ සම්පත් බැංකුව තමයි. දේශීය බැංකුවක් හැටියට පළවෙනියෙන්ම මේ ශ්‍රී ලංකාවට ඒක හඳුන්වලා දුන්නේ. ඒ වගේ මට්ටමකින් තමයි සම්පත් බැංකුව අපේ පාරිභෝගිකයන්ට සේවාවන් සලසා දුන්නේ. ඒ වගේ තාක්ෂණයෙන් ඉතාමත් ඉහළ මට්ටමින් අපිත් ඉන්නවා. එතකොට මං එදා මේ රයිගම් සමූහ ව්‍යාපාරයේ මේ නාම යෝජනා රාත්‍රියේදී දැනගත්තේ ඔය SMS යවනවා වෙනුවට රයිගම් සමාගමත් මොබයිල් ඇප් එකක් දාලා මේ ජනප්‍රියම නළුවා නිලිය තෝරා ගැනීමට යෝජනා කරලා තිනවා. මං හිතන්නේ ඒගොල්ලන්ගුත් ඒ වගේම තාක්ෂණයත් ඉතාමත් ඉහළින් ඉදිරියට යනවා. ඉතින් ඒ වගේ තාක්ෂණය අතින් ලොකු ගැළපීමක් මේ තියෙනවා රයිගම් ආයතනයේ සහ සිතුවිලි අතර ගැළපීමක් තියෙනවා. බැංකුවක් හැටියට සම්පත් බැංකුව හුඟක් ඉදිරියෙන් තාක්ෂණය අතින් සිටිනවා. හොඳයි. දැන් අර ඔබතුමා කිව්වා වගේ මේ වසර ගණනාවක් ලංකාවේ ඉහළම පාරිභෝගික විශ්වාසය දිනාගත් ප්‍රබල ආයතන එකට එකතු කරගෙන ලොකු ගමනක් යන්න බැහැ නේ. අර සාමාන්‍යයෙන් අපි කියන්නේ සමාන පියාපතයත් එකට පියාඹන්නේ කියලා. මේ වගේ ලොකු කාර්යයක් තුලදී මේ ගැළපීම, මේ හඳුනා ගැනීම සංවේදී බවත් ඉතාම හොඳින් පවතිනවා. දැන් මේ පසුගිය සතියන්තයේ ප්‍රථම පැවතුණු නිර්දේශිත නාම රාජ්‍යයත් බොහෝ දෙනා ශ්‍රේෂ්ඨ විදිහට කතා බහට ලක් වුණා. ඒ පිළිබඳව ඔබතුමාගෙන් අදහස් විමසන්න. දැන් ඔබතුමා මේ ලොකු ගහක් නම් මෙහි අරටුව, ඒ දැක්ම, ඒ සංවේදී බව තමයි ඔබතුමා පය තියෙන හැම තැනකම සංවිධානය වෙන සියලුම කටයුතු ප්‍රධාන ආයතනත් මේ සම්මානවලත් මේ සියල්ලේම ප්‍රමිතිය සහ සංවේදී බව මුලින්ම දකින්නේ ඔබතුමා. ඔව්, අතසෙම අපේ නිර්දේශිත නාම රාත්‍රිය නොමිනේෂන් ඉවිනිං ඕක ඇවිල්ලා මේ ලංකාවට අලුත් දෙයක්. දැන් මට වෙලාවක් නැහැ හුඟක් ඒ ගැන කියන්න. නමුත් ඕක දඟට අවුරුදු අපි 4කට ඉස්සෙල්ලා පටන් ගත්තා. අපි ඒක පොඩි ට්‍රයල් එකක් හැටියට, ඒ කියන්නේ පොඩි නිකන් බලන්න මේක මෙහෙම දෙයක් කරන්න පුළුවන්ද කියලා. මේක මම දවසක් මම නිකන් මම සාමාන්‍ය කියෝන පුරුද්දක් හැටියට. ඉතින් මේ සම්මාන මුර ගැන, එහෙම නැත්නම් අපි සම්මාන උල්ලවල් ගැන අධ්‍යයනය කරනවා, ඒ ගැන කියවනවා. ඒකට අදාළ අපි ලිටරචර් කියලා කියන්නේ. එතකොට ඒ වගේ ඒව ගැන කියවනකොට මම දැක්කා ඔස්කාර් සම්මාන වල තියෙන නොමිනේෂන් ලන්ච් වන් එක කියලා. එතකොට මේ පටයක් තිබුණා. මම ඒක ඩවුන්ලෝඩ් කරගෙන අපේ අන්තර්ජාලයෙන් මම සම්පූර්ණයෙන් මේ පටය බැලුවා. ඒ නොමිනේෂන් ලන්ච් ඕන් එක ගැන තියෙන කතාවල්, ඒ ඇමරිකාවේ පවත්වන එක පෙබ්‍රවාරි මාසේ මුල සතියේ ඔස්කාර් සම්මාන අපි කියනවා ඒකට මේ ලන්ච් ඕන් කියන්නේ ලන්ච් එකක් දෙන එකක්. ඒකට ඒ කියන්නේ දිවාභෝජන සංග්‍රහය, දිවාභෝජන සංග්‍රහය ලන්ච් ඕන් කියන වචනේ පාවිච්චි කරන්නේ ඒකට. ඉතින් මේක බැලුවාම ඒකෙදි කතා කරන අය සම්මාන ගන්න අවස්ථාවක් දෙන්න ඔබතුමා ඉක්මනින් වෙලාව දැනගෙන අපි කතා කරමු. ඉතිරි සල්ලි ඉතිරි කරමු. සම්පත් මයි බැංක්, දුර බලන ඔබට ඔබ ළඟින්ම. වෙලාව මතක් කරෙත් අපිට සම්පත් බැංකුව, අපි ඔබතුමාට අවස්ථාව ලබා දෙනවා. ඉතින් එතකොට මේකදී කතා කරන, මේකදී බලන ප්‍රේක්ෂකයෝ, ඒ කියන්නේ ප්‍රේක්ෂක පෙළ ගැහිලා ඉන්නවා මේකට එන නළු නිලියන්, මේ නාම යෝජනාවට එන නළු නිලියන් බලන්න. ඉතින් ඒකෙදි ඒගොල්ලෝ හැම වෙලෙම මේ හරයක් එකතු කරලා තියෙනවා. මේකෙදි නාම යෝජනාවක් ලබන එක ඔස්කාර් සම්මානයක් ලබන එක හා සමානයි කියලා. සමහර ඒවට නාම යෝජනා පහක් විතර තියෙනවා සමහර සම්මාන සඳහා. ඒ හැමෝම ඇවිල්ලා එදා ඒක උළලක් අරගෙන ඒගොල්ලන්ට සාතික පත්‍රයක් දීලා නාම යෝජනා ලාභින්ට
ඒකට ඊට පස්සේ තමයි මේ දහවල් මේ ජීවභෝජන සංග්‍රහය තියෙන්නේ. ඉතින් මේකෙදි මම දැකපු දෙයක් තමයි එතෙන්දී එක තැනකදී කතා කරා ලියනාඩියෝ ඩිකැප්‍රියෝ. ඉතින් ලියනාඩියෝ ඩිකැප්‍රියෝ කියන්නේ කවුරුත් දන්නව ඇතිනේ මේ ටයිටැනික් එකේ හිටපු තින් අග්‍රගන්න නළුවේ. ඒ මම බලනකොට එයාට තුනක් හම්බ වෙලා නොමිනේෂන්. හැබැයි එක සම්මානයක් හම්බ වෙලා නැහැ. ඊට පස්සේ මෙයා කියනවා මට සම්මාන හම්බුණා. ඒගොල්ලන්ට ඉතින් පොඩි වොයිස් කට් දෙනවානේ. මේ සම්මාන හම්බුණා හා සමානයි මේ නොමිනේෂන් වීම. මොකද නොමිනේට් වෙනවා කියන්නේ අපි සුදුසුකම් ලබලා තියෙනවා. සිය ගණනක් මේ හොලිවුඩ් නළුව අතර මම හතර පහ දෙනෙක්ගේ එක්කෙනෙකුට එනවා. ඉතින් ඒක මට ආඩම්බරයක්. මට සම්මාන හම්බ වෙනවද නැද්ද කියන එක ප්‍රශ්න නැහැ. දැන් මේ තුන්වෙනි වතාව දෙවෙනි වතාවක් හම්බ වෙලා තියෙනවා. නොමිනේෂන් මාව නිර්දේශ වුණා. හැබැයි මට හම්බුන්නේ නැහැ. මේ තුන්වෙනි වතාවෙත් මට හම්බ නොවෙන්න පුළුවන්. හැබැයි මට ඒ සම්මානේ වගේ කියලා. ඉතින් මේක මට හරියට කා වැදුනා. කොහොම හරි ලියනාඩියෝ ඩිකැප්‍රියෝ පස් වතාවක් මේකට නිර්දේශ වුණා. පස්වෙනි වතාවේදී තමයි, ඒ කියන්නේ පහුගිය අවුරුද්ද ඉස්සෙල්ලා අවුරුද්ද තමයි එයාට හොඳම නළුව සම්මානේ හම්බුනේ. හැබැයි එයා එක හා සමාන සන්තෝෂයි. ඉතින් මම කිව්වේ සමහර අපේ සම්මාන කාණ්ඩ සඳහා ඇප්ලිකේෂන් අයදුම්පත් 100 ගණනක් තියෙනවා. ඉතින් හැබැයි මේ තුන්දෙනායි නොමිනේට් වෙන්නේ. ඉතින් මේගොල්ලන්ට අගයක් එකතු කරන්න ඕනේ. ඉස්සර මේ නොමිනේෂන් නොමිනීස්ලා කියලා දුන්නේ, නම යෝජනාලාභීන් කියලා දුන්නේ, මේ සම්මාන වලට ඔක්කොම ගෙන්නන්න බැරි හින්දා මේ තුන්දෙනාගෙන් එක්කෙනෙක් ගෙන්න ගන්න. ඒ ගෙන්න ගැනීමට පමණයි. හැබැයි අර දිරණ එක්කෙනාගේ නම කියවුනාන් පස්සේ ඉතුරුයි අමතක වෙලා. ඉතින් අපිට ඕනේ වුණා මේකට අගයක් එකතු කළා. ඒගොල්ලන්ට තව මොන හරි සමාජගත කරන්න ඒගොල්ලන්. හොඳයි. ඒ සත්‍යයට අපි දුටුවා මෙවර නිර්දේශිත සියලුම ශිල්පීන්ගේ සහභාගීත්වයෙන් පසුගිය සතියන්තයට පෙර මේ සඳාව විචිත්‍රවත් වුණු ආකාරයේ ස්තුතිවන්ත වෙන ඔබ දෙපළටම සුවිශේෂී ලෙස අපිටත් මෙවර බලාපොරොත්තුවක් තියෙනවා. ටෙලිවිෂන් වශීකරණයේ සියත හරහා විශේෂ අංග තුනක් වෙනුවෙන් ටෙලිනාට්‍ය සහ ළමා වැඩසටහන් සහ ළමා හඬ කැවීම වෙනුවෙන් ඉතින් අපි බලමු ඉදිරියේදී කොහොමද තවත් දින කීපයකින් මේ සම්මාන උළෙලේ විචිත්‍රවත් බව ආදරණීය ලෙස ලාංකීය ටෙලිවිෂනයට ආදරය කරන ඔබට රස විඳින්න විචිත්‍රවත් සහ අපේකම සංස්කෘතික වටිනාකමත් එක්කම රැකගෙන ඉවරලා මේක අවසන් වීම ඉතාම හොඳින් සාර්ථක වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වෙනුවෙන් අපි ආයතනයෙන් සුවිශේෂී ලෙස ඔබතුමාට සුබපතනවා. සම්පත් බැංකුවටත් සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා කාර්යබහුල කාලවකවානුවක අපි වෙනුවෙන් කාලය වෙන් කරාට ස්තුතියි. බැංකු කරන නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී අයෝධ්‍යා ඉදම වෙල මැතිමියටත් සූතිවන්ත වෙනවා. අද සහභාගී වූවාට සම්මාන උළෙලේ සුන්දරත්වය සම්බන්ධයෙන් කතා බහ කරන්න, මේ සංවිධාන කටයුතු වෙනුවෙන් කතා බහ කරන්න අපි බදාදා දවසේදී මෙවැනිම වැඩසටහනකින් ආදරණීය ඔබ මුණ ගැහෙන බලාපොරොත්තු වෙනවා. යහපත් දවසක් ප්‍රාර්ථනා කරනවා දෙපළටම. අයිබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.